ආදරණීය දුවේ පුතේ, අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඔයාලගෙන් අහලා තිබුණු රචනාව ගැන. මෙවර රචනාව වෙලා තිබුණේ මාදුටු අසිරිමත් අහස. ඉතින් චූටි දුවේ පුතේ, මේ රචනාව ඔයාලා ලියන්න ඕනි අතීත කාලයෙන්. ඒ වගේම තමයි මේ රචනාව ඔයාලට ලියන්න පුළුවන් ඔයාලා උදේ උදෑසන දැකපු අහස නම්, එහෙමත් නැත්නම් දහවල් කාලේ වෙන්න පුළුවන්, සැඳෑ කාලේ වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් රාත්‍රී කාලේ වෙන්න පුළුවන්. ඔයාලා අහස දැක්කේ, අහසේ සුන්දරත්වය දැකපු වෙලාව අනුව ඔයාලට පුළුවන් මේ රචනාව ගොඩනගන්න. උදෑසන අහස ගැන අපි ලියනවා නම්, හිරු කුමරා කඳු මුදුනින් නැගෙන අයුරු, ඒ වගේ මහසේ කුරුල්ල උදෑසන පියා සැර කරන ආකාරය, ඒ වගේ නොයෙකුත් දේවල් අපිට ලියන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට මාදුටු අසිරිමත් අහස කියන මාතෘකාව යටතේ එහෙනම් වාක්‍ය රචනය ලියමු. රාත්‍රී අහසේ රන් තැටියක් මෙන් හඳපායා ඇති අයුරු මම දුටුවෙමි. ඒ වගේම තමා දුවේ පුතේ, රාත්‍රී අහසේ මොනවද තියෙන්නේ? හඳ වටේට තරු කැට දිලිසෙනවා නේද? එහෙනම් අපි මේ වාක්‍ය මෙහෙම ලියමු. හඳ වට කරගත් තරු මිනි කැටමෙන් අහසේ දිස්සුනේ. ඒ මේ අත ඉගිලෙන නිශාචර පක්ෂීන් මම දුටුවෙමි. නිශාචර පක්ෂීන් කියන්නේ කාටද දුවේ පුතේ? රාත්‍රී කාලයේ ඇහැරගෙන ඉන්න පක්ෂීන්ට, කුරුල්ලන්ට තමා නිශාචර පක්ෂීන් කියලා කියන්නේ. රාත්‍රී කාලයේ සැරිසරන සමන් පිච්ච මල්ලිහිරුණු නිල් තනකොළ පිට්ටනියක්සේ රාත්‍රී අහසේ සුන්දරත්වය මම දුටුවෙමි. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔන්න ඔය විදිහට ඔයාලටත් පුළුවන් මේ මාදුටු අසිරිමත් අහස කියන මාතෘකාව යටතේ ලස්සන වාක්‍ය රචනයක් ගොඩනගන්න.